ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය තුලින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල පෞතුලිය සහ මද්රුවි පිළිබඳ තොරතුරු බෙදුත් වහාම දෙනුම් දෙන්න ජනපති ජනතාවගෙන් ඉල්ලයි නව රජයක් තුලින් ජනතාවට තවත් සහනරසක් අගමැති කියයි පොදුජන පිරිමුණු ආණ්ඩුවක් පත්වුවහොත් ගොවියා අනතුරේ සජිත් ගෙන් අනතුරු එකවීමක් පාතාලය සහ මද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් කිසි තොරතුරක් වෙතොත් ඒ පිළිබඳව රජය දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අතර රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවති ජන හමු මාලාව සඳහා එක් වෙමින් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙක්ුණා ඒ අනුව බත්තරමුල්ල ප්‍රදේශයේ ජන හමු සඳහා පැමිණි ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක් තලවතුගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව සමග පවතින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළා ඒලා මත්තම ඔක්කොම අල්ලගෙන යනවානේ ආතාලයේ කුටුන් දෙකම ඒකෙන් දැන් බම්බලට ගියාම බයලා කතා කරගන්න. ඉතින් අපි හැමතිස්සෙම කියනවා මේ තොරතුරු එවන්න. ඒකට අපිට ගමේ මත්තම අල්ලවන්න පුළුවන්. එනවා නම්බරය ගන්න තියනවානේ. ඒකට දැනුම් දෙන්න. इन अनुव जनाधिपति नुगेकोट प्रदेश पवते जन संधाद सहपाकी अत्य प्रदेश पवते जन संधा सहभागी जनाधिपति एहसी जनता महतारण නව ආණ්ඩුවක් පිහිටවමින් ජනතාවට සහන රැසක් ලබා දීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ පණ්ඩිත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඊළඟ ආණ්ඩුවෙන් අපි අනිවාර්යයෙන්ම 100%ක් ජනතාවට නල ජලය පිරිසිදු ජලය බීමට සපයනවායි කියලා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කළා. පාර හැදෙන්න ඕන විදුලිය දෙන්න ඕන දුරකථන පහසුකම් දෙන්න ඕන ඒ වගේම ජලය පහසුකම් ලැබෙන්න ඕන එතකොට තමයි රටක් දියුණු වෙන්නේ මැතිවරණ ඉවරුණ ගමන් සියලු උපාධිධාරීන්ට ආරක්ෂා දෙනවා අනු ආදායම් ලැබී පෞල් සඳහා රැකියාව බැගින් රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙලක් අපි අනිවාර්යයෙන්ම දියත් කරන්න බලාපොරොත්තු වෙනවා වෘත්තිය පුහුණු අවස්ථා වැඩි කරලා තමන්ගේ දෑතට ශක්තියක් කරන් දීලා තමන්ගේ ස්වයන් රැකියා හා පිටරට රැකියා ලබා ගැනීම අවස්ථාව ලබා දීම වැඩපිළිවෙලකට අපි වැඩියත් වෙනවයි කියන එක තමුන් වහන්සේ මතක් කරන්න ඕන. විශ්වවිද්‍යාලවලට ඇතුල් කර ගැනීමේ සංඛ්‍යාව වැඩි කරන්න, උගතුන් බුද්ධිමතුන් වැඩි කරන්න, පියවර ගැනීමට අවශ්‍ය සෑම ක්‍රියාවලියක්ම අපි ගන්නවා. මේ පාරත් මෙඩිසින් වලට ළමයි ඇතුළත් කර ගැනීමේදී වැඩිපුර ළමයි ඇතුළත් කර ගන්නට උපදෙස් ලැබුණා. අද පාතාලය වැඩි වෙනකොට කුඩු වැඩි වුණා, මත්ද්‍රව්‍ය වැඩි වුණා. සමාජයේ මත්ද්‍රව්‍යයෙන් පිරීලා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් පාතාලයෙන් තොර රටක් බිහි කිරීමේ වැඩපිළිවෙලක් අපි දියත් කරනවායි කියන එක තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ මතක් කරලා දෙන්න ඕන. ඉදිරි මහමැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පත්වුවහොත් රටේ කොවිසනතාවට දරුණු අනතුරකට මුහුණ පෑමට සිදුවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තංකල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් පහුගිය දවසක මේ පොහොට්ටුවේ දේශපාලන වැඩසටහනේ ප්‍රධානියා එතුමා මේ රජයේ අනාගතයේදී ගොවින්ට සලකන ආකාරය ඉබේටම කටින් පිට වුණා. ඉස්සෙල්ලම කිව්ව දේ තමයි ගොවි ජනතාව ඉන්නේ මේ බොහොම අලස ජීවිතයක් ගත කරන්නේ කියලා. දැන් කම්මැලි කමෙන් ඉන්න ගොවි ජනතාව කුඹුරට ගිහිල්ලා ඇට දෙකක් විසි කරලා මාස 3කට පස්සේ තමන්ගේ නිෂ්පාදනයේ අරගෙන නිකරුණේ කෑකෝ ගහනවලු ස්ථාවර මිලක් ලැබුණේ නැtei කියලා. එතකොට එතුමා කිව්වා මේ උසව ගෙවල් වලට මල ගෙවල් වලට විතරයි ඔය වට්ටක්ක පතෝල සපයන්නේ කියලා. මරු කතානේ 69 ලක්ෂයක්
මේකද බලාපොරොත්තු මේ රටේ ගොවි ජනතාව ඉවරටම ඉවරයි මොකද අර වහල් හැංගීමක් තියෙන්නේ ගොවියා ගැන රටේ ජනතාව ගැන එවන් මානසිකත්වයකින් තමයි අර ගොවියට නිග්‍රහ කරන්නේ අන්න ඒ හැංගීම තුල මම ඔබතුමන්ලට කියන්න කැමතියි මේ දුර්දාන්ත පාලනයෙන් අපි රට මුදව ගන්නට मेरठ तुल संवर्धन युग समान प्रतिसंस्करण युग कैतिकीमेंट तम पक्ष तुण दिखाव श्रीलंका पुदन पेरमे जाति अपेक्षक महाचार्य चरित हेरत महतापी ඇත්තටම අපේ රටේ ප්‍රධාන ධාරා දෙකක බරපතල වෙනස් වීම් සිදු කරන්න අවශ්‍යව තියෙනවා එකක් තමයි ආර්ථික ශේත්‍රයේ දෙවනුව අපේ රටේ ආණ්ඩු ක්‍රමයේ ප්‍රතිසංස්කරණය වෙන්න ඕන අපේ රටේ පරණ නීති රීති ප්‍රතිසංස්කරණය වෙන්න ඕන අපේ රටේ සමහර ආකල්ප ප්‍රතිසංස්කරණය වෙන්න ඕන රට ඉස්සරහට යන්න නම් ප්‍රතිසංස්කරණ යුගයක් අර සංවර්ධන යුගයට සමාන්තරව ගොඩනගන්න ඕන ඒ නිසා අපි විශ්වාස කරන්නේ අන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට ශක්තිය ලැබෙන්නේ අපිට තුනෙන් දෙකක බලයක් ලැබුණොත් සිහින අලවි නොකරන වැඩපිළිවෙලක් තමයි සෞභාග්‍ය දැක්ම තුල තියෙන්නේ මේ මැතිවර්ණ ව්‍යාපාරයේ තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කරන්නේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කරන්න ඒ සඳහා වෙන ව්‍යවස්ථාදායක බලය තමයි අපි ඉල්ලන්නේ මේ රට අලුත් මාවත ප්‍රවිෂ්ඨ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට සෞභාග්‍ය දැක්ම හරහා ක්‍රියාවට නංවන්න පුළුවන් මේ ඡන්ද පොලටත් ඔබ ඒ නොවැම්බර් 16 ගියා වගේම උනන්දුවකින් ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරලා ශක්තිමත් රජයක් බිහි කරලා ඒ නායකත්වයේ ගෙනියන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න සහය දෙන්න. නැත්නම් ඔබට පසුතැවෙන්න වෙයි. ඔබ ඒ කළ කැපවීම නොවැම්බර් 16 අපතේ ගියා කියලා විවිධාකාර මත තියෙනවා පරිසරයේ COVID-19 හැමතැනම පැතිරෙනවා කියලා කියන්න පුළුවන් දේශපාලන වේදිකාවල ඕනෑතරම් සමාජගත වෙලා කියන්න පුළුවන්. හැබැයි මේ රෝගේ සමාජගත වුණා නම් කෝයේ ලෙඩ්ඩු වුන් රෝහල් වලට එන්න ඕනේ. එක්ක ගෙවල් වල මිය යන්න නෝනේ එනත ඔබ අසල්වාසීන් රෝගී වෙන්න ඕනේ ඒ නිසා ඒ දුර්මත වලට අහුම්කම් දෙන්න එපා 2016 සිට 2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික කර්මුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතයන් පිළිබඳව සොයා බැලීමට අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කල කමිටුවේ වාර්තාව ඊයේ දින අක්‍රමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබුවා 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික කර්මුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතයන් පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කළ අතර පිටු 142 කින් සමන්විත එම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයාට බාර දුන්නා මධ්‍යම සංස්කෘතික කර්මුදලේ කාර්යයන් බනෂණය කිරීමට පත් කළ කමිටු වාර්තාව මගින් අදාළ කාල සීමාව තුළ අරමුදලේ බරපතල මුදල් අවභාවිතයක් සිදු වී ඇති බව තහවුරු වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ ඒ අනුවම කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මූල්‍ය වංචාවක් අරමුදලේ ඩොලර් ගිණුමිනුත් මුදල් අවභාවිතා කර ඇති බවටත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී අනුමැතියකින් තොරව රුපියල් මිලියන 400ක් නිදහස් කර ඇති බවටත් 2019 වසරේ අනුමැතියකින් තොරව කළ වියදම් අනුමැතියට වර්ෂ අවසානයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වා ඇති බවටත් මහා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ජංගම ගිණුම් 25ක් පවත්වාගෙන ගොස් ඇති බවටත් විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල ගිණුම් දෝෂ පවතින බවටත් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් මිලදී ගැනීම සිදු වී ඇති බවටත් අවිධිමත් බඳවා ගැනීම සිදු වී ඇති බවට අදාළ වාර්තාවේ තොරතුරු ඇතුළත් වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ගත් තීන්දුව වැරදි තීන්දුවක් බව සමග ජනබල වේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ සමග ජනබල වේග පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැරදි තීන්දුවක් නේදා ගත්තේ පැහැදිලිව සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දුන්නා නම් ඉතා ගෞරවාන්විතව එතන ඉන්න මොන හේතුවකටද බන්දන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිවරණයේදී උදව් කරන්න මේ තීන්දුව ගත්තා ඉතින් එතරදී ඒ ගත්ත තීන්දුව වැරදි හින්දා බලන්නකෝ ඒ නැග්ග හැම වේදිකාවකම එයාට හූ කිව් ඈ හූ කියලා බැලලා කතා කරන්න දෙන්නේ නැතුව ඒ තත්ත්වේ එදා වුණේ ජනාධිපතිවරණේ ඒ තත්ත්වේ දැන් राजपक्ष श्रीलंका निदास पक्षे नरम नतिकरण पुलवंतर मंत्री वरुण सख्या
අඩුවෙන් පාර්ලිමේන්තුවට ගන්න. ලෝකයේ දියුණු වෙච්ච රටවල් ඒගොල්ලන් දියුණු වෙච්ච ආකාරය දිහා බලනකොට ඒ රටවල් ඉන්න මූලික ප්‍රතිපත්තියක් තමයි ඒ රටේ ඉන්න තරුණ තරුණියන්. ඒ රටේ ඉන්න වටිනාම සම්පත වටිනාම වස්තු කියන එක පිළිගත්ත රටවල් තමයි දිනලා තියෙන්නේ. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසතුමාගේ නායකත්වයේ 125 ඊළඟ ප්‍රාදේශ සභා, නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ වලට අපේ මේ රටේ ඉන්න සුදුසු බුද්ධිමත් දේශපාලන කැමැති දේශපාලනය කරන්න පුළුවන් රට වෙනුවෙන් කැක්කුමක් තියෙන තරුණ තරුණියන් ඉදිරිපත් කරන්න සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියක් හැටියට පිළිගනිමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.